අයිබෝවන් මනුෂ්‍යත්වයේ ගරුත්වය පෙරට කොටගත් මාධ්‍ය මෙහෙවරක නිරත සියස ටීවී නාලිකාව ඔස්සේ කෘතියක වත තුලින් අද නවමු කෘතියක් ඔබ හමුවට ගේන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කෙටි කතාව පිළිබඳව ලෝකයේ බොහෝ නිර්වචන අර්ථකථන තිබෙනවා. වර එක කෙටි කතාව කියලා නිර්වචනයක් තිබෙනවා ජීවිතයෙන් පෙත්තක් කියලා ස්ලයිඩ් ඔෆ් ලයිෆ්. තවත් වර එක කෙටි කතාව කියලා හඳුන්වනවා ධාරණාවේ ඒකියත්වෙන් යුතු කතාවක් කියලා. තවත් වර එක අපි කෙටි කතාව හඳුන්වනවා කෙටි වූ කතාවක් කියලා. ඒකෙන් තමයි ෂෝට් ස්ටෝරි කියලා හැදිලා තිබෙන්නේ. කෙසේ නමුත් ඇල්බෙයා කැමූගේ එක් කෙටි කතාවක් තියෙනවා පිටු 100ක් ඉක්ම ගිය කෙටි කතාවක්. ඉතින් ඒ අතින් බැලුවත් ලෝකේ විවිධ වූ අර්ථකථන අර්ථ දැක්වීම් මේ කෙටි කතාවට පාදක වෙනවා. ඉතින් අපි අද ලාංකේය සාහිත්‍ය ශාස්ත්‍රයේට එක් වූ නවතම කෙටිකතා සංග්‍රහයක් පිළිබඳව සොඳුරු කතා බහකට අපි මේ මැදිරියට කැඳවා ගත්තා පස්තුන් කෝරළාභිමානී කලාසූරි ප්‍රවීණ ලේඛක ලැටිෂියා කුලතුංග මහත්මියව. අයිබෝන් කියලා අපි ඔබතුමියව මේ මැදිරියට පිළිගනු ලබනවා. අපි අද කතා බහට බඳුන් කරන්නේ ලැටිෂියා කුලතුංග මහත්මිය විසින් රචනා කරන ලද මම කිසා ගෞතමියක් නොවේමි කියන සම්මානනීය කෙටි කතා සංග්‍රහය පිළිබඳව. අපි ඔබතුමියගෙන් මුලින්ම අහන්න කැමති මම කිසා ගෞතමියක් නොවේමි කෙටි කතා සංග්‍රහය සම්මානනීය කෙටි කතාවක් විදිහට මම මුලින්ම හැඳුන්වුවා. කොහොමද මේ කෙටි කතා සංග්‍රහයට මොන වගේ සම්මානද මොන වගේ ඇගයීම්ද ලැබුණේ කියලා? ඔව් මේ 2012 අවුරුද්දේ බස්නාහිර පළාත් සභා සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි ලේකම් කාර්යාලය එක්ව ප්‍රතිභා ප්‍රභා නමින් වැඩිහිටි බලමණ්ඩල අතර පැවැත්වූ තරඟයේදී කළුතර දිස්ත්‍රික් තරඟයෙන් මගේ ඔය මම කිසා ගෞතමියක් නොවේමි කියන කෙටිකතා අත්පිටපත පළමු ස්ථානය ලැබුවා. ඊට පස්සේ ඒක නැවත බස්නාහිර පළාතෙන් දෙවැනි ස්ථානයට පත් වුණා. ඒක තමයි සම්මානයක් ලැබුණා කියලා කියන්න පුළුවන් ඒ පොත් අත්පිටපතට. ඔව්. මම කෙටිකතා මම කිසා ගෞතමියක් නොවේමි කියන කෙටිකතා සංග්‍රහයේ මම හිතන්නේ කෙටිකතා පහක් හයක් විතර අපිට දකින්නට පුළුවන්. මෙතෙක් ලේඛකයෙකු ලේඛයට හසු නොවූ අනුභූතීන් ඒ වගේම ප්‍රබල ජීවන ගැටලු රාශියක්ම මේ ලැටිෂියා කුලතුංග මහත්මිය මම කිසා ගෞතමියක් නොවේමි කියන කෙටිකතා සංග්‍රහයේ සාකච්ඡාවට බඳුන් වෙනවා. මම හිතන්නේ අපි වර්තමානයේ බොහෝ අත්දකින්න කාරණයක් තමයි මේ අලුත් පරපුරේ මේ අඹුසැමි යුවළවන් වලට දරුවන් නොලැබීම සහ දරුවන් ප්‍රමාද වීම. මම හිතන්නේ අපිට මීට එහා පරපුරවල නම් එක පවුලකට දරුවෝ 10-12 දෙනෙක් හිටියා. නමුත් දැන් වර්තමානයේ එක දරුවෙක් ලබා ගන්න තරම්වත් මම හිතන්නේ වාසනාවන්ත නොවන අවස්ථා තිබෙනවා. එතුමිය මේ කෙටි කතා සංග්‍රහයේ ගේ කුරුල්ලෝ කියන කෙටි කතාවෙන් මේ සංකීර්ණ සමාජ ගැටලුව පිළිබඳව බොහොම අපූර්වට කතා බහ වෙනවා. අපි අහනවා ලැටිෂියා කුලතුංග මහත්මියගෙන් මේ කෙටි කතාව ගැන කොහොමද ඔබතුමිය මේකට අත්දැකීම් පාදක කරගත්තේ කියලා. ඔව් දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් අපිත් අපිට මතකයි අපේ පවුල්වල දැන් මගේ පවුලේ 6 දෙනෙක් දරුවෝ මගේ අම්මට තාත්තට. එතකොට අපේ ගමේ හිටිය මට තාමත් මතකයි ඒ පවුලුත් එක්කමත් මතකේ ඉනවා 11 දෙනෙක් 12 දෙනෙක් හිටපු පවුල් හිටියා. ඔව් ඇත්තටම බොහෝ දුරට හැම පවුලකම පොදු වෙයි ගත්තොත් 5 දෙනා හෝ ඊටනම් වැඩි. ඒත් අද සමාජයේ බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි බොහෝ පවුල්වල බොහෝ දුරටම එක ළමයයි වැඩි මොනොත් තමයි දෙන්න 3 දෙනෙක් හිටියොත් කලාතුරකින් තමයි. ඉතින් ඔය අතරතුරේ විවාහ වෙලා බොහෝ කාලයක් ගතනතුරු දරුවන් නොලැබෙන එහෙම පවුලුත් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ගැන හිතලා තමයි මම මේ කතා ප්‍රවෘත්තිය මේ ගේ කුරුල්ලන්ව සංකේතවත් කරගෙන මේ කතාව ගොතන්න හේතු වුණේ. මොකද බොහෝ වෙලාවට ඔකට බලපාන අපි දකින්න ඒක අපූර්ව සංකල්ප රූප භාවිතා කරලා තිබෙනවා ගේ කුරුල්ලන් මගින්. ඔව්. ඉතින් ඇත්තටම මේ බොහෝ වෙලාවට දරුවන් ඇත්තටම අවශ්‍ය වෙලා අවශ්‍යතාවය තියෙනවා. ඒත් ඉතින් හරි නොවන අවස්ථා තියෙනවා. ඒ අතීතයේ තිබුණ දැනුත් තියෙනවා. එහෙම නැතුව සමහර පවුල්වල අපි බොහෝ වෙලාවට දකිනවා ඒ දරුවන් නොමැතිවීමට විවිධාකාර හේතු බලපානවා. සමහර වෙලාවට තමන්ගේ මානසික ආතතිය
ඒකත් බලපානවා. ඊළඟට අද සමාජයේ හුරුලා තියෙන ආහාර රටාව ක්ෂණික ආහාර හා නොයෙකුත් රෝගාබාධ වලට හේතු වෙන විවිධාකාරයේ ආහාර වර්ග වලට අපේ තරුණ මව්වරු හා පියවරු යොමු වෙලා තියෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට අත්දකින දෙයක් තමයි මේ වෛද්‍ය සාකච්ඡාවලදී ඒ වගේ ලිපි පත්‍රවල යන පුවත්පත්වල බලන ලිපිවලදීත් ඒ වගේ නම් බොහෝ දුරට කතා කරනවා. ඉතින් ඔන්න ඒ වගේ විවිධ ගැටලු හේතු ඊළඟට පවුල්වල ඇතිවෙනා වූ විවිධාකාර ප්‍රශ්න ගැටලු උඩ මානසික ආතතිය වැඩිවීම සමහර අය හිතනවා මේ ළමයි ගොඩක් හදාගත්තාම ඒවා කරදරයි. මොකද දැන් ගොඩක් වෙලාවට භෞතික සම්පත් ගොඩක් ගොඩ ගැහිම තමයි අද කාලේ තරුණ පවුල්වල තියෙන බොහෝම ලොකුම මම හිතන්නේ ඒක හඹායමක් වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රධාන වෙන්නේ ඒක තමයි. තමන් අතර ගැවසෙන සමාජයේ වෙනස් අය හා සංසන්දනය කරමින් විවිධාකාර දේවල් තුළ හඹායමක් තියෙනවා. ඉතින් එතනදිත් ඒගොල්ලෝ හිතනවා එක ළමෙක් හදාගත්තොත් අපිට ලේසි නැත්තම් දෙන්නයි නැත්තම් අපේ බිස්නස් කරන්න අමාරුයි අපේ ඉදිරි වැඩ කටයුතු වල කරදරයි කියලා එහෙම හිතලා ඒ මානසිකත්වයේ උඩ දරුවන් සීමා කරගන්න අයත් ඉන්නවා. ඉතින් ඔන්න ඒ කාරණාව තමයි ඒක තමයි හේතු වුණේ බෝධුරට ගේ කුරුල්ලෝ කතාවට. මං හිතන්නේ සමාජයේ කාලීන සංකීර්ණ ගැටලුවක් ඔබතුමිය මේ ගේ කුරුල්ලෝ තුලින් නිරූපණය කරන්නට උත්සාහ දරලා තිබෙනවා. හොඳ අනුභූතියක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. දැන් අපි තවත් කතාවකට ගියොත් මේ කිසා ගෞතමියක් නොයමි කියන ඔබතුමියගේ කෙටි කතා සංග්‍රහයේ සිංහලෝවාද සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙමව්පියන් විසින් දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් ඒ වගේම දරුවන් විසින් දෙමව්පියන්ට ඉටුකළ යුතු යුතුකම්. නමුත් අපි දැන් මේ වර්තමාන සමාජය තුළ අපේ රටේ අපිට අත්දකින දෙයක් තමයි අපි බොහෝ දෙනෙක් මව්පිය සෙනෙහස ගැන කතා බහ කරනවා. බොහොම ගැඹුරින් කතා කරනවා නිරන්තරයෙන් කතා බහ කරනවා. නමුත් අපි මේ වැඩිහිටි නිවාස මහලු නිවාසත් අඩුවා නැතුවා නොවේ අපේ රටේ මං හිතන්නේ තව තවත් බිහි වෙමින් පවතිනවා. ඉතින් මේ මව්පිය සෙනෙහස ගැන කතා කරන කාලවකවානුවක දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු යුතු යුතුකම් පිළිබඳව සහ පිළිබඳව ඔබතුමිය මේ ජයසේකර මහතාගේ අවමගුල් උත්සවය හරහා ලෝකෙට පරකාසේ කෙටි කතාව තුලින් කතා කරනවා. ඉතින් මේ සජ්ජන සමාජයක් උදෙසා මේ අපි මේ ගෙනියන ගමන් මඟ තුල ඔබතුමිය සමාජයට යම් පණිවිඩයක් මේ ලෝකෙට පරකාසේ කෙටි කතාව තුලින් ලබා දෙනවයි කියලා මම කීවොත් ඔබතුමිය එකඟද? ඇත්තටම ඔව්. අපි මේ සිංහල ජාතිය බෞද්ධ සංස්කෘතියක් එක්ක එදා ඉඳලා ගොඩනැගුණු ජාතියක්. අපිට තියෙන බොහෝ බොදු ගති පැවතුම් බොදු සිරිතිරි තමයි අපිට සිංහල විදිහට අපිට ආවේණික වෙලා තියෙන්නේ. ඉතින් උතන්දි අපි දරුවන් දෙමව්පියන්ට සලකන්නේ කොහොමද කියන එක මම හිතන්නේ පෙරපාසලේ ඉඳලම උගන්නන දෙයක්, පොඩි දරුවන්ට හුරු කරන දෙයක්. ගෙදර පරිසරයේදී, පෙර පාසලේදී, ඊට පස්සේ පාසලේදී මේ හැමතැනකදීම අපි මුල් තැන දෙනවා. අද කාලේ ඉස්සරටත් වඩා දෙමව්පියන්ට වඳින ගාථාව කියලා උදේසන රැස්වීමදී බුදුන් දහම් සඟුන් වැඳලා පන්සිල් අරගෙන ඒව සේරම ඉවර වෙලා අන්තිමට දෙමව්පියන්ට වඳින ගාථාව පවා කියවනවා පාසල් රැස්වීමදී පවා. ඉතින් මේ හැමතැනකදීම ඕක අපිට කියන්න බෑ කවුරුවත් මේවට උදව් කරේ නෑ මේ දරුවන්ට මේවා කියා දෙන්න කියලා. එහෙනම්ට මොකක්දෝ අවාසනාවකට දරුවෝ පුංචි කාලේ කොහෙට ගියත් අම්මට තාත්තට වැඳලා දුවලා යනවා. ඉස්කෝලේ යනකොටත් එහෙමයි. ඊට පස්සේ ඉහළ පන්තිවල හිටිද්දිත් එහෙමයි. පස්සේ කාලෙකදී මම හිතන්නේ මේ දරුවෝ ටිකක් බාහිර සමාජයට එකතු වුණාට පස්සේ සමහරලාට උසස් අධ්‍යාපනයේ ඉඳලා සමහරලාට උසස් අධ්‍යාපනයේ පස්සේ ඉහළ තනතුරු වලට ගියාට පස්සේ යම් මන්දගාමී බවක් තියෙනවා මේ දෙමාපියන්ට සැලකීමේ. අපිට ඔබ බොහෝ පවුල්වල අත්විඳිනවා, අපි දැකලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී මේ ලෝකෙට පරකාසේ කියන කතාවේදී ඒ ජයසේකර මහතා පරිපාලන සිහලධාරියෙක් ඉඳලා විශ්‍රාමිකය කෙනෙක්. යාගේ පුතා ඉහළ තනතුරක් දරනවා විදේශ විශ්වවිද්‍යාලික කතිකාචාර්ය තනතුරක් දරන පුතෙක්. ඉතින් ඒ පුතා මේ තාත්තා කාලයකදී අසනීප වුණාට පස්සේ පුතාට ඒ ගැන දන්වා යවුවට පුතා ඒ ගැන එච්චර වැඩි අවධානයක් යොමු කරේ නැහැ. එයාට මොකද ඒකට නිවාඩු නැහැ. බලන්න ඉන්න නෙවෙයි, අඩු වශයෙන් දුරකථන ඇමතුමක් දෙන්නවත් ලියුමක් එවන්න තරම්වත්
එයා එතකට එච්චර උවමනාවක් දැක්වේ නෑ. ඒ අතරතුරේ ජයශ්‍රමන්තය දූලා දැන් හුඟක් දෙනා යොමු වෙලා තිනවා අගනුවර පාසල් වල තමන්ගේ දරුවන් යොමු කරලා ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීම ඒක ඉතා හොඳ දෙයක්. එතකොට ඒගොල්ලන් හුඟක් වෙලාවට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනම මිසක් තමන්ගේ දෙමාපිය ගැන සැලකිලිමත් වෙනවා මදි බවක් පේන තියෙනවා. ඉතින් මෙතනදී උනත් ඒකයි ඒ දූලා අගනුවර තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනින් ඉහළඳිලා ඉන්නවා. විදේශගතවල ඉන්න පුතා එයාට කොහොම හරි දුරගතන එමුතුමක්වත් දුන්නේ නැහැ පියාගේ අසනීප තත්ත්වය ගැන කියලා. පස්සේ මේක පියාට මේක දරන්න බැරි තරම් හිතේ මානසික වශයෙන් බලපෑවා. තිබුණු අසනීප තත්ත්වය තවදුරටත් වැඩි දියුණු වෙන්න හේතුවක් වුණා මේ පුතා තමන් පිළිබඳව තියෙන නොසලකිලිමත් බව. මොකද පියා හිතුවා ජයසේකර මහත්තයා හිතුවා තමන්ගේ අසනීප කිව්වම පුතා සමහරවිට බලන්න එයි එහෙම නැත්නම් කතා කළ සූදු කහයි කියලා. ඉතින් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවුණාම මේක මානසික වශයෙන් බලපෑවා. එතනදී තමයි අර ජයසේකර මහත්තයාගේ යාළුවෙක් කියන්නේ යාළුවෝ අනිත් කට්ටිය දැනගෙන හිටියේ නෑ ඒගොල්ලන් බොහොම ඉහලින් වර්ණනා කරා අවමංගල උත්සවය ඉතාම හොඳට කෙරුණා කියලා. එතනදී තමයි අර එක යාළුවෙක් දැනගෙන හිටියා. එතකොට තමයි එයා කියන්නේ දන්නවද මේ ජයසේකර මහත්තයා මැරුණේ ලෙඩේ අමාරුවට වඩා හිතේ අමාරුවෙන් කියලා. එතකොට තමයි ඒ යාළුවන්ට තමන් මෙසේ දැනගෙන හිටි විස්තරේ පැහැදිලි කරලා දුන්නේ. ඒ විදිහට තමයි ලෝකෙට ප්‍රකාශය කියන කෙටි කතාව ඔබතුමිය මේ කෙටි කතා සංග්‍රහයට ලියලා ඇතුළත් කරලා තිබෙන්නේ. මම මුලින් සඳහන් කළා වගේ ලේඛකයින්ට හසුන වූ විවිධාකාර වූ අනුභූතීන් ප්‍රබලව ඉස්මතු කරන්න ලෙටිෂියා කුලතුංග මහත්මිය මම කිසා ගෝතමියක් නොවෙමි කෙටි කතා සංග්‍රහය තුළින් කතා බහට ලක් කරනවා. ඉතින් අපි සියස TV නාලිකාව ඔස්සේ කෘතියක වත තුළින් අද ඔබ හමුවට එන්නේ ලෙටිෂියා කුලතුංග මහත්මිය. මෙම කෙටි කතා සංග්‍රහය පිළිබඳව තවත් බොහෝ කරුණු කාරණා සොඳුරු කතා බහකට මත්තෙන් අපි කෙටි විරාමයකට යොමු වෙනවා.